අපි දැන් පිටුකරණයට සම්බන්ධව past papers ප්‍රශ්න සාකච්ඡා කරලා බලමු කොහොමද කියලා. හරි මුලින්ම 2013 A level. හරි දෙක කොටස. කියන්නේ structured එකයි essay එකයි ව්‍යුහගත එකයි රචනා එකයි තමයි මේකට අයිති වෙන්නේ. ඒකේ structured එකේ දෙක ප්‍රශ්නය. හරි දෙක ප්‍රශ්නය. ඉතල මන්දර කියවන්නකෝ. හරි මෙහෙමයි තියෙන්නේ. පරිගණකයක බයිට පරිගණකයක් බයිට යොමු ගත නම්. හරි. පරිගණකයක් මොකද කියන්නේ? බයිට් ඇඩ්‍රෙසබල් නම්. හරි පරිගණකයක් බයිට් ඇඩ්‍රෙසබල් නම්. එහි මතකයේ පවතින ඕනෑම බයිටයකට ප්‍රවේශ වීමට බිට්ටු 32ක යොමු භාවිත කරයි නම් එහි මතකයේ භාවිතා කළ හැකි උපරිම ප්‍රමාණය ගිගාබයිට් වලින් හොයන්න කියලා කියනවා. ඔබේ ගණනයන් සියල්ලම පැහැදිලිව දක්වන්නලු. හරි. ඔයාලා පාස් පේපර්ස් ගන්න 2013 පේපර් එක පෙරලා ගන්න. ඊට පස්සේ අපි හදාගෙන හදාගෙන යන්න තමා තියෙන්නේ. හරි. හරි. එතකොට මොනවාද මේක අපිට දැනගන්න ඕනේවා තියෙන්නේ? පරිගණකයක් වන මම ආයි ප්‍රශ්න කියනවා. පරිගණකයක් බයිට යොමුගත නම් එහි මතකයේ පවතින ඕනෑම බයිටයකට ප්‍රවේශ වීමට බිටු 32ක ඇඩ්‍රස් භාවිතයි කරයි නම්. හරි. බිටු 32ක ඇඩ්‍රස් භාවිතා කරයි නම් ඒ භාවිතා කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය ගිගාබයිට් වලින් අහනවා. හරි. लिया යොමු අවකාශය අපිට තියෙනවා මේක කියලා තියෙනවා බිටු 32ක් කියලා. හරි. හරිනේ බිටු 32ක් යොමු අවකාශය බිටු 32ක්. හරිනේ සෝරි යොමු අවකාශය බිටු 32ක් නං එතකොට අපි දන්නවා මේ යොමු අවකාශය සම්මිලියු හරි යොමු අවකාශය 32 bits වල ඉන්නේ සමන්විත වෙන්නේ. එතකොට මේක ඇත්තටම මෙහෙම නෙමෙයි හොඳම ක්‍රමේ මොකද්ද කියලා තියෙන්නේ මේ බිටු 32ක් බිටු 32 හි යොමු භාවිතා කරනවා කියලා කියන්නේ. වැරදි මේ මෙහෙම ලියන්න එපා හොඳ. මේ බිටු 32 හි යොමු භාවිතා කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එක ඇඩ්‍රස් එකකට බිටු 32යි. හරිද? එක ඇඩ්‍රස් එකකට බිටු 32යි. මුන්න අපිට ඒක මේ විදිහට හදා ගන්න පුළුවන්. ආයි මම විස්තර කරන්නම්. එතකොට යොමු අවකාශය කියලා දෙනවා මේක මොකද්ද? බිටු 32යි කියලා. බිටු 32යි නම් යොමු අවකාශය සෝරි මේ මොනවාද? एड्रेस එකක් බිටු 32ක් ඉන්නම් මේ නිරූපණය කරන්නේ. එතකොට දෙකේ බිටු ගාන වෙනවා ඒකේ තියෙන ඇඩ්‍රස් ගාන. හරි. එතකොට දෙකේ 32යි ඇඩ්‍රස් ගාන. එතකොට එක ඇඩ්‍රස් එක ධාරිතාවයේ බයිට් එකයිනේ. එක ඇඩ්‍රස් එක ධාරිතාව බයිට් එකයි. හේතුව මේකේ කියලා තියෙනවා බයිට යොමුගත. එහෙම නැත්නම් බයිට් ඇඩ්‍රෙසිබල් කියලා. එතකොට ඇඩ්‍රස් තියෙනවා දෙකේ 32ක් एक एड्रेस एक साइज़ एक बाइट एक ये हिंद मतलब क्या दारी तावे दिनों देखा ही तीस देखा वारे एक बाइट्स अरे इतने वाले देखा ही तीस देखा किन्हीं अपने लिए न बुलवान देखे देखा कौन की रीम है देखे तीह की बाले किए नहीं का बाइट्स अरे इतने वाले
අපිට මතකයිනේ පාදයේ සමාන නම් බල එකතු වෙනවා. ඒ හින්දා 32 මේ විදිහට අපිට දෙක ගන්න ලියා ගන්න පුළුවන් 2 30 කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට ඒකෙන් කෙලින්ම මේ 2 30 කියන එක ගිගා කියලා මතක නම් 2 30 කියලා කියන්නේ 1 ගිගාබයිට් කියලා මතක නම් ඕගොල්ලන්ට කෙලින්ම උත්තරේ 4 ගිගාබයිට් කියලා දාන්න පුළුවන්. නැත්තම් මේක තවදුරටත් ප්‍රසාරණය කරලා 2 2 මෙතන 2 30 කියන එක 2 20 ගුණ කිරීම 1024 බයිට් කියලා මම ඔන සරලම කඩලා ගත්තා. ඊට පස්සේ 1024 බයිට් කියන්නේ කිලෝ බයිට් එකයි 2 20 කියන එක මම 2 10 2 10 කියලා තව කැරි දිහකට කැඩුවා. එතකොට කිලෝ බයිට් එකක් තියෙනවා. කිලෝ බයිට් මෙතන 2 10 කියන්නේ 1024යි. කිලෝ බයිට් 1024 මෙගා බයිට් එකයි. මෙගා බයිට් 1024 ගිගා බයිට් එකයි. මෙතන 2 2 කියන එක 4 වෙනවා. එතකොට 4 ගිගා බයිට් කියලා අපිට උත්තරේ එනවා. හරි. මේක ගැටලු නෑනේ. හරි කට්ටිය තේරුණ කට්ටිය හරි කියලා කියන්න. තේරුන්න නැත්නම් තේරුන්න නැහැ කියලා හරි කියන්න. හරි බෝඩ් එක පේන්නේ නැත්නම් පේන්නේ නැහැ. හරි ඔක්කොම තියෙනවා ගැටලු කියන්න කොහොමරි මට ඔයගොල්ලෝ හරියටම හරි වෙන්න ඕනේ එච්චරයි. හරිනේ. හරි ඊට පස්සේ මම දෙවනි කොටස ෂෙයා කරන්නම් ආයි ස්ක්‍රීන් එක. මේක ලියාගන්නක් ගාලා පේපර් නැති කට්ටිය ලියාගෙන හරි කියලා කියනකෝ. මෙහෙයුම් පද්ධතියක් තුල ක්‍රමලේඛයක් හා ක්‍රියාවලියක් අතර සම්බන්ධය කොහොමද කියලා අහනවා. හරිද? ඊයා ගත්තනේ. හරි. ඒකේ උත්තර අපි ලියාගමු මෙහෙම. මුලින්ම තියෙනවා මොකද්ද මෙහෙම ලියමු. ක්‍රියාවලියක් යනු ඒ කියන්නේ ප්‍රොසෙස් එකක්. හොඳයි. ක්‍රියාවලියක් වරහන් ඇතුලේ ප්‍රොසෙස් යනු මෙහෙම කතා කරා. ඒක වාට මතක නැතුව ඇති. හරි ඒ වån මතක තියෙනවා. මම පේනවා විභාගය යනවා කියලා. ක්‍රියාවලියක් යනු ධාවන තත්වයේ පවතින ක්‍රමලේඛණයකි. ක්‍රියාවලියක් යනු ඒ කියන්නේ ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ ධාවන තත්වයේ පවතින ක්‍රියාවලියක්. හරි නෙමෙයි ධාවන තත්වයේ පවතින ක්‍රමලේඛයක්. හරිනේ. ඊළඟ කොටස ක්‍රමලේඛයක්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. ක්‍රමලේඛයක් වරණ ඇතුලේ ප්‍රෝග්‍රෑම්. ක්‍රමලේඛයක් වරණ ඇතුලේ ප්‍රෝග්‍රෑම්. ක්‍රමලේඛයක් සතුව ක්‍රියාවලි ගණනාවක් පැවතිය හැක. ක්‍රමලේඛයක් සතුව ක්‍රියාවලි ගණනාවක් පැවතිය හැක. හරි ලියාගත්තනේ. එතකොට මොනවාද ක්‍රියාවලියයි ක්‍රමලේඛයේ තියෙන නෑකම. ක්‍රියාවලියයි ක්‍රමලේඛයේ තියෙන නෑකම. හරි ක්‍රියාවලිය කියලා කියන්නේ මොකද්ද? ධාවන තත්වයේ පවනිකන් හાર્ඩ් එකේ සේව් කරලා තියෙන එකක් නෙමෙයි. මේ වෙලාවේ ධාවන තත්වයේ පවතින ක්‍රියාවලියකට තමයි අපි ධාවන තත්ත්වයේ පවතින ක්‍රමලේඛයකට තමයි අපි ක්‍රියාවලියක් කියලා කියන්නේ. හරි ක්‍රියාවලි
අපි අර මතකයි ක්‍රියාවලිය කියන්නේ මොකද්ද process අපි කලින් කතා කරා seven state process diagram එකක් කියලා. ඒතර process කියන්නේ නිකන් hard එකේ තියෙන එකක් නෙමෙයි මේ වෙලාවෙක දාවන තත්ත්වයේ තියෙන එකක්. ඒකනේ අපි කියට process diagram කියලා කිව්වේ. තත්ත්ව හතේ ක්‍රියා ක්‍රියායන සංක්‍රාන්ති සටහන කියලා කිව්වේ. හරි? එතකොට දාවන තත්ත්වයේ පවතින ක්‍රමලේඛයක් අපි කියනවා process එකක්. එහෙම නැත්නම් ක්‍රියාවලියක් ක්‍රියායනයක් ඔය ඒ නම එක එක නම් වලින් කියනවා ඉංග්‍රීසි නම process. හරි? එච්චරයි. මේ ඊට පස්සේ program කියන එකට මොකද්ද මේ program කියන එක අපිට කියන්න පුළුවන් program එක කියන්නේ සිංහල වචනේ ක්‍රමලේඛයක් ක්‍රමලේඛයක් ක්‍රමලේඛය සතුව ක්‍රියාවලි සමූහයක් තියන්න පුළුවන්. ඒ කියන්නේ එක program එකක් ඇතුලේ processes ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක process එකක් කියලා කියන්නේ මේ වෙලාවේ දාවන තත්ත්වෙ පවතින ක්‍රියායනයක් මේ ක්‍රමලේඛයක් කියලා තමයි අපිට ගන්න වෙන්නේ. පැහැදිලිනේ? ඒ ප්‍රශ්නේ හරිනේ? ඒක පොඩි theory part එකක්. ටග්ගා කියන්නේ ඒක හරිනේ? ගැටලු නැහැනේ? ඒක ලියා ගත්තනේ ඔයගොල්ලනේ. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයට යනවා. මේක ලියා ගන්න කොටක් ගාලා ලියාගෙන හරි කියලා කියන්න. ඒකේ තුන්වෙනි කොටස මෙහෙයුම් පද්ධතියක සත් ක්‍රියාවලී තත්ත්ව ආකෘතිය කියන්නේ seven state process diagram එක අපි කලින් කතා කරේ. ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින කියන එකයි ප්‍රතිහරණය කළ සහ අවහිර කළ යන තත්ත්ව පැවතීමේ අවශ්‍යතාවය කුමක්ද කියලා අහනවා. හරි. සරලවම කියනවා මේ මොනවද ස්වැප්ඩ් අවුට් එහෙම නැත්නම් ප්‍රතිහරණය කළ කියන එක මොකටද ඕන වෙන්නේ කියලා තමයි මේ අහන්නේ. ප්‍රතිහරණය කළ කියන එක මොකටද ඕන වෙන්නේ කියලා තමයි අහන්නේ. මේකට අක්ගාලා ලියාගත්තේ නැති කට්ටිය ලියාගෙන මට හරි කියලා කියන්න. අපි මේකට උත්තරේ කියන්න. උත්තරේ දාලා කට්ටිය උත්තරේ ලියන්න. प्रश्न लिया करना पहली देर इतना मैं सेवन स्टेट प्रोसेस डायग्राम में ज्ञान कथा कर මම කුල කුලා කිව්වා රෙඩි එකයි બ્લોක් එකයි ඔයගොල්ලෝ මතක නිකන් 7 ස්ටේට් ප්‍රොසෙස් ඩයග්‍රෑම් එකේ සාමාන්‍යයෙන් පාඩම් කරන දෙන මේ ඉස්සරහා ගාගත්තු ප්‍රශ්නයක් නෑ මොකද ඒක ටිකක් ඕන වෙන හින්දා හරි ඒකේ අර රෙඩි සෝරි මේ මේ නිර්භිත අවස්ථාව තිබ්බ සූදානම් අවස්ථාව දාවන අවස්ථාව හොමොමනේදී ඉතින් එතකොට රෙඩි කියන ස්ටේට් එකයි બ્લોක් කියන ස්ටේට් එකයි තියෙන්නේ ප්‍රධාන මෙමරි එක කියලා කිව්වා ඒ කියන්නේ RAM එකේ කියලා කිව්වා ඊට පස්සේ swapped out and waiting කියන එකයි swapped out and block කියන එකයි. ඒ කියන්නේ ප්‍රතිහරණය කරලා මේ රැඳී සිටින එකයි ප්‍රතිහරණය කරලා අවහිර වෙච්ච අවස්ථාවයි. හරි. මේකේ තියෙන ප්‍රතිහරණය කරලා සහ රැඳී සිටින සහ ප්‍රතිහරණය කරලා සහ අවහිර කියන දෙක තියෙන්නේ මොකේ කියලාද අපි කිව්වේ? මේ දෙක තියෙන්නේ අතත්ත්‍ය මතකේ කියලා කිව්වා. අර දෙක තියෙන්නේ ප්‍රධාන මතකේ මේ ප්‍රතිහරණය කරපු දෙක තියෙන්නේ අතත්ත්‍ය මතකේ. එතකොට දැන් මේගොල්ලෝ අහනවා ඇයි මේ අතත්ත්‍ය මතකේ තියෙන කොටස් දෙක ඕන කියලා. එතකොට දැන් අපි දැනගන්න ඕනේ ඇයි අතත්ත්‍ය මතකේ ඕන වෙන්නේ කියලා. ඇයි අතත්ත්‍ය මතකයක් ඕන වෙන්නේ කියලා. ඔන්නම තමයි ඔය ප්‍රශ්නේ අපිට උත්තර ලියන පාර හදාගන්න තියෙන්නේ. හරි. ප්‍රතිහරණය කර කියන කොටස් දෙකම තියෙන අතත්ත්‍ය මතකේ. එතකොට ඇයි අතත්ත්‍ය මතකේ ඕන වෙන්නේ? ඒක ලියාගමු මෙහෙම. හරි.
මතකයේ ඉඩ පිරී ඇති විට ඡේදයක් විදිහට ලියාගමු මතකයේ ඉඩ පිරී ඇති විට මතකයට වෙනත් ක්‍රියායන සඳහා මතකයේ ඉඩ පිරී ඇති විට මතකයට වෙනත් ක්‍රියායන සඳහා අවශ්‍ය කරන ඉඩ ලබා දීම සඳහා මතකයට වෙනත් ක්‍රියායන සඳහා අවශ්‍ය කරන ඉඩ ලබා දීමට නැත්නම් ඉඩ ලබා දීම සඳහා හරි මතකයේ තිබෙන ක්‍රියායනයක් මතකයේ ප්‍රධාන මතකයේ තියෙන ප්‍රධාන මතකයේ තිබෙන ක්‍රියායනයක් తాවකාලිකව නවතා ප්‍රධාන මතකයේ තිබෙන ක්‍රියායනයක් తాවකාලිකව නවතා අතත්ත්‍ය මතකයට මාරු කිරීම අතත්ත්‍ය මතකයට මාරු කිරීම තමයි ඔබට උත්තරේ විදියට එන්නේ හරි මම ආයි කියන අඩුපාඩු හදා ගන්න මතකයේ ඉඩ පිරී තියෙනකොට කියන ටැම් එක ෆුල් නම් ප්‍රධාන මතකයේ ෆුල් නම් මතකය කියලා කියන්නේ මෙතන මේ ප්‍රධාන මතකය හරි ප්‍රධාන මතකයේ ඉඩ පිරී ඇති විටක ප්‍රධාන මතකයට වෙනත් ක්‍රියායනයක් සඳහා අවශ්‍ය කරන ඉඩ ලබා දීම සඳහා ප්‍රධාන මතකයේ තිබෙන ක්‍රියායනයක් తాවකාලිකව නවතා දුඩ තැටියට මාරු කිරීම. හරි, ඔක තමයි කතන්දරය. RAM එකේ ඉඩ ඉවර වෙගෙන යනවා. තව අලුතෙන් ප්‍රොසෙසර්ස් එනවා. RAM එකේ ඉඩ ඕන ඒවා, ඒවා සකසන්න ඕන. එතකොට කලින් මේ ඒ ඕපන් කරපේ වලින් RAM එක පිරීලා තියෙනවා. එතනින් වැඩක් නැති ඒවා අපිට පුළුවන් අතත්ත්‍ය මතකයට මාරු කරලා RAM එකේ ඉඩ ගන්න. ඕක නෙමෙයි මෙච්චර මේ ගණන් හදලා කතා කරන්නේ. එතකොට ඔක තමයි ඒකේ උත්තරේ. එතකොට එකක් හරි නේද? C කොටස හරි නේ? C කොටස හරි නේ? හරි. එතකොට ගාන හැදුවට ළමයි ලකුණු 3යි ගාන හැදුවට ලකුණු 3යි අර ප්‍රොසෙස් එකේ ප්‍රෝග්‍රෑම් එකේ වෙනස කිව්වට ලකුණු 2යි හරි මේ උත්තරේට ලකුණු 5යි එතකොට ස්ට්‍රක්චර්ඩ් එකෙන් සම්පූර්ණ ලකුණු 10ක් ඔතනට හම්බ වෙනවා හරිනේ ස්ට්‍රක්චර්ඩ් එකේ ඔගොල්ල මම ආයෙ පොඩ මතක් කරන් ලකුණු හම්බ වෙන විදිහ ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රශ්න 4ක් තියෙනවානේ ඒ 4ට ලකුණු 10 ගානේ 40ක් හම්බ වෙන්නේ එතකොට ඉතුරු 60 හම්බ වෙනවා SA එකෙන් ඒ දෙක එකතු කරාම පස්සේ 100යි ඒක දෙකෙන් බෙදලා බෙදුවම 50යි ඔය 50ට MCQ 50යි ලකුණු 50 එකතු කරනවා තමයි 100 හම්බ වෙන්නේ අපි දන්නවනේ කතා කරලා තියෙනවානේ එතකොට මේ ස්ට්‍රක්චර්ඩ් එකේ එක ප්‍රශ්නයක් කියන්නේ ලකුණු 10ක් අන්නේ 10 තුනට කැඩලා තිබ්බ මේ මේකෙදි එතකොට පළවෙනි කොටසට ලකුණු 3යි B කොටසට ලකුණු 2යි C කොටසට ලකුණු 5යි ඔන්න ඔය විදිහට ලකුණු 10 හම්බ වෙලා තියෙනවා හරි හරි අපි මේ 2013 හරිනේ ප්‍රශ්න දිනනවා නම් කියන්න අපි ඊට පස්සේ යමු 2014ට 2014ෙත් රචනා ප්‍රශ්නේ හතරවෙනි කොටස 2014 රචනා ප්‍රශ්නේ හතරවෙනි කොටස ෂෙයා කරන්න 2014 රචනා ප්‍රශ්න නෙමෙයි ස්ට්‍රක්චර්ඩ් එකේ හරි ව්‍යූහගත එකේ හතරවෙනි ප්‍රශ්නෙට යන්න මම ෂෙයා කරනවා ප්‍රශ්නේ ලියා ගන්න සහ මම කැමති පුළුවන් කට්ටිය try කරනවාට ඕන මම ප්‍රශ්න share කරා කට්ටිය try කරනවා වඩා හොඳයි ලියාගත නැති කට්ටිය කියන්නේ ප්‍රශ්න නැති කට්ටිය ලියා ගන්න ප්‍රශ්න තියෙන කට්ටිය try කරන්න පොඩි වෙලාවක් දෙනවා ලියාගෙන ඉවරලා හරි කියලා කියන්න
ඉන්න හරි හරි ප්‍රශ්නේ ලියාගෙන ඉවරනම් කියන්න අපි මේ හදන්නේ දැන් 2014 2014 දෙක කොටසේ හතරවෙනි ප්‍රශ්නය ලියාගෙන ඉවරනම් කියන්න ටක් ගාලා ලියන කට්ටිය मेतन की प्रश्न पुड प्रश्न की परिगणक पद्धति मतक बैठ मतक बैठ यम बैठ अड्रसबल अड्रस बैठे हतर जीबी उपरी भावता मतक प्रमाण की එහි යොමු බසේ අවම පළල පිටු වලින් කීයද හරි හරි එතකොට අපිට මෙන්න මේක ලියන්න පුළුවන් මොකද අර 4 GB කියලා දීලා තිබුණේ හරි මතක ධාරිතාවය 4 GB මතක ධාරිතාව කීයද අතරයි ගිගාබයිට් අතරයි ගිගාබයිට් හරි එතකොට මේක අපි සාමාන්‍යයෙන් දෙකේ බලවලට හරව ගන්න ඕනේ. ඒකට තමයි අපිට කරගන්න රෙද්දක් කරගන්න පුළුවන් වෙන්නේ. හරි? 4 ගිගාබයිට් කරමු. මුකුත් අපි දන්නේ නැහැනේ. එතකොට දෙකේ දෙක 4යිනේ ගුණ කිරීම 1යි ගිගාබයිට්නේ. 1යි ගිගාබයිට් කියන එක मटल एक दास विसी हतराई බයිට්ස් කියලා මේ වඩ පෙවන එකම රටාව යන්නේ කියන එක. හරි. එතකොට මේකයි අපිට සුළු කරන්න පුළුවන් 2 2යි. මෙතන 2 10යි, මෙතන 2 10යි, මෙතන 2 10යි ඔක්කොම 2 30යි. මේක සම්පූර්ණ එකතු කරාන් පස්සේ 2 2 32යි. 2 32යි මොනවද? බයිට්ස්. බයිට් කියනවා 2 32 බලයක් ළමයි. හරි. දැන් ඔහොම අපිට හරව ගත්ත ගමන් කෙලින්ම ලියන්න පුළුවන් මොනවාද? බයිට්ස් තියෙනවා 2 32 බලයක්. එක බයිට් එක sorry එක මතක ස්ථානයක් බයිට් එක හින්දා අපිට ඊට පස්සේ ලියන්න පුළුවන් කොහොමද? ප්‍රශ්නේ මොකක් හොයන්න කියලාද? යොමු බසේ සෝරි මේක අපි ලියන්න බලමු මොකද්ද? භාවිතා කළ හැකි යොමු ගණන භාවිතා කළ හැකි යොමු ගණන කියන්නේ 2 32. එකට ඒකක නැහැ. මෙතනින් අපි ආවනේ මතක ධාරිතාව ගහගත්ත 2 බලයක් විදියට. එතකොට සම්පූර්ණ ඉඩමේ උපසරිය තියෙනවා 2 32 බයිට්ස්. එතකොට එක ඉඩමේ එක කොටසක් 1 බයිට් එකයි. ඉඩමේ එක කොටසක් 1 බයිට් එකයි. සම්පූර්ණ ඉඩමම 2 32 බයිට්ස්. එතකොට කොටස් කීයක් තියෙනවද? කොටස් තියෙනවා 2 32 බලයක්. ඒක හරිනේ. සම්පූර්ණ ඉඩමම 2 32 බයිට්ස්. එතකොට එක කොටසක් 1 බයිට් එකයි කියලා දීලා තියෙනවා. බයිට් ඇඩ්‍රෙසබල් නේ. හරි, බයිට් යොමුගත. ඒ හින්දා එක කොටසක් බයිට් 1යි. එතකොට සම්පූර්ණ ඉඩමම 2 32 බයිට්ස්. එහෙනම් භාවිතා කළ හැකි යොමු ගණන. ඒ කියන්නේ ඉඩමේ කොටස් ගාන තියෙනවා 2 32 බලයක්. 2 32 බලයක් තියෙනවා ඉඩමේ කොටස්. හරි. එමනිෂා
अवश्य अवश्य मुनादे एड्रेस बस से के काले लने मनीषा मनीषा एंड प्लस बस एक के ही पाले ले किए थे आ मैंने वाला सही मैंने बोला एड्रेस बस एक के ही अवम अवम पाले ले किए थे तीस देखा है बीट्स तीस देखा है बीट्स अरे पहले नहीं थे वो गुलाम ने पहना था दिलास दाहात में दी पुए के यानी पैसा था मैं दिलास दाहात ने दिला दिए निकला बाय ने पाव में मिच्छर ले इसी ने दें प्रश्न हम देख में दिलास दाहात में दाहात ने दें में दिलास इसी करने का नहीं लगी दिए ने देंगो वाटी कटी का हमारे वेला सी ने हरे ने මුලින්ම ධාරි දාව දුන්න ගමන් දෙකේ පාදෙන් ලියා ගත්තා කොච්චරද බයිට්ස් කියලා. එතකොට එක ඇඩ්‍රස් එක සයිස් එක බයිට් එකකින් දා ඒකෙන් අර අපි හොයාගත්තා කෑලි කීයක් තියෙනවද කියලා. එතකොට කෑලි අපිට ආවා ඉඳන් කට්ටි 232 බලයක් ආවා. එතකොට 232 බලයකට ඇඩ්‍රස් දෙන්න නම් ඇඩ්‍රස් බස් එක බිට් 32ක් ඕන කියලා අපි හදාගත්තා. හරි. මේකේ හරිද කට්ටියටම प्रश्न दीर्घन किया ना उत्तर लिया गया ना तेर नत्ता किया ना लिया गया नहीं वाला हरी के लगी आना इलाक प्रश्न के आना को हरी तो लिया करता था इसको लिया क्या गैटर तो दिया ना वरना किया ना හරි ඔබ තමයි පළවෙනි A කොටසට උත්තරේ දැන් අපි බලමු මොකද්ද B කොටස කියලා මම ෂෙයා කරන්න මේ බලන්න මේක ලියා ගන්න ඕන නම් ලියා ගන්න කට්ටිය ලියාගෙන හරි කියලා කියන්න උත්තරේ දන්න කට්ටිය chat එකේ දානවා උත්තරේ
උත්තරේ දන්න කට්ටිය chat එකේ දාන්න බලන්න උත්තරේ මෙහෙයුම් පද්ධති සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති සලකා බලන්න ක්‍රියායනය යන්නේ ක්‍රමලේඛයක් සඳහා වූ තවත් නමකි process is another name of a program මේ වගන්ති සඳහා ඔබ එකඟද ඉස්සෙල්ලා කියන්නේ එකඟද කියලා හේතුව මම කියන්නම් ක්‍රියායනය යන්නේ ක්‍රමලේඛය සඳහා වූ තවත් නමකි කියලා කියනවා මේකට වගන්තියට එකඟද उत्तरे तमंगी मत प्रकाश कर ක්‍රියායනය යන්න ක්‍රමලේඛයක් සඳහා වූ තවත් නමකි කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට එකඟද කියලා අහනවා. ඉතින් ඇත්තටම මේ බලන්න 2013 අපි කියන්නේ කලින් කතා කරපු පේපර් එකේ තියෙන දේවල්ම නේද මේත් කියලා තියෙන්නේ. එතකොට මේකේ උත්තරේ තමයි මොකද ක්‍රියායනය යන ක්‍රමලේඛය සඳහා වූ තවත් නමකිද නැහැ. උත්තරේ නැහැ. හරි? ක්‍රියායනයක් කියලා කියන්නේ මොකද්ද? उत्तर उत्तर उत्तरे धावन तत्व पवतिन क्रमलेखयकी क्रियायने धावन तत्व पवतिन क्रमलेखयक मिसक निकम्म निकम्म क्रमलेखयक नेमेई हरि अपि වැඩසටහනක් හදලා කියන software එක code කරලා පස්සේ ඒක අපි කියන program එකක් කියලා. හැබැයි ඒක ක්‍රියායනයක් වෙන්නේ නැහැ. ඒක ක්‍රියායනයක් වෙනවා නම් ඒක ධාවනය කරන්න ඕනේ. ධාවනය වෙන ක්‍රියා මේ 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 program එකක් තමයි අපි ක්‍රියායනයක් කියලා කියන්නේ. ධාවනය වන ක්‍රමලේඛයක් තමයි අපි ක්‍රියායනයක් කියලා කියන්නේ. එතකොට මේකේ උත්තරේ තමයි එකඟ වන්නේද නැත. එකඟ වෙන්නේ නැහැ. ක්‍රියායනයක් යනු धावन तत्व पवतीन क्रमलेखय की मेन सी कोट सर मेन सी कोट सर अरे मेन सी कोट सर මේකේ මේ AB CD හිස්තැන් පුරවන්න තමයි තියෙන්නේ. හරි? යටට ගියාම පේනවනේ අපිට. AB CD හිස්තැන් පුරවන්න තමයි තියෙන්නේ. හරි? මම පොඩි වෙලාවක් දෙන්නම් මේ කඩුසටහනක් හරි ඇඳ ගන්නකො. දන්න කට්ටිය A වලට උත්තරේ මොකද්ද? B වලට උත්තරේ මොකද්ද? C වලට උත්තරේ D වලට උත්තරේ chat එකේ දාන්න. අනික් කට්ටියට පොඩි වෙලාවක් දෙන්න මේක මේ ලියා ගන්නවා නම් ලියා ගන්න නැත්නම් උත්තරේ try කරන්න විනාඩි 5ක් දෙන්න දන්න කට්ටිය මට උත්තරේ දාන්න ඒ මොකද්ද බී මොකද්ද සී මොකද්ද ඩී මොකද්ද කියලා මේක තමයි අර මම කල්නුත් කිව්ව තත්ත්ව 7 ක්‍රියායන සංක්‍රාන්ති සටහන හරි ඉතින් ක්‍රියායන තත්ත්ව සංක්‍රාන්ති සටහන කියලා process state transition diagram හරි මේක බොහොම වැදගත් ඔගේ ඔන ලස්සන ප්‍රධාන මතකයේ ද්විතීක මතකයේ කියන එකත් කඩලම තියෙනවා හරි
හරි ටක් ගාලා මට උත්තරයක් දෙන්න බලන්න को उत्तर ने हरि එතකොට सेवन स्टेट प्रोसेस डायग्राम එක තමයි අපි මේ හන්නේ निर्मित
එහෙනම් අපි දෙකක් ඇඳලා මේ පැත්ත තමයි ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින අනිත් පැත්තට ආවා නිකම්ම රැඳී සිටින එහෙම නැත්නම් ready කියන එක හරි ready කියන එකෙන් යනවා කොහෙටද dispatch එකෙන් dispatch කරෝදි යන්නේ කොහෙටද ධාවන තත්ත්වයට අපි එකට කියනවා රණින් කියලා ධාවන තත්ත්වයට එහෙම නැත්නම් රණින් කියලා කියනවා හරි ඊට පස්සේ සාමාන්‍ය තියෙන්නේ හරි මෙතන අර IO බලා IO පොරොත්තුෙන් ඒ කියන්නේ ඉන්පුට් අවුට්පුට් එකක් වුණාම මොකටද දෙන්නේ බ්ලොක්ඩ් එහෙම නැත්නම් අවහිර තත්ත්වයට තමයි එන්නේ හරි අවහිර තත්ත්වයට තමයි එන්නේ හරි එතකොට මේ දෙක දීලා දිනවා උන් අපි තුනක් හැදුවා ඔක්කොම ඇට් එක ඉවරලා රිලීස් වුණාට පස්සේ කොහෙටද දෙන්නේ release එහෙම නැත්නම් මුදා හැරීම terminated කියලා කියනවා අපි සිංහලෙන් කියනවා අවසන් කළ තත්ත්වය හරි එතකොට a කියලා කිව්වේ මොකද්ද ඒ කියලා කිව්වේ පැණී සිටින මේකනේ ඒ ඔන්න ඒ b මේක එන්න b හරි c මෙන්න මේක මේක d හරි ඔක තමයි උට ඔක තමයි උත්තර හතර හරිනේ මම අර ස්ක්‍රීන් එක ෂෙයා කරපු එකමයි තිබ්බේ මේ उत्तरे सरल ओके गाने लखन तुना ගාන හැදුවට ලකුණු තුනයි අරකේ අර දෙවනි කොටසේ ඔව්ද නැද්ද කිව්වට එක ලකුණයි ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ මේ ධාවන තත්ත්වේ පවතින ක්‍රමලේඛයක් කියලා කිව්වට ලකුණු දෙකයි ඊට පස්සේ මේකේ පියවර හතරට මේ A B C D හරියට හතර කිව්වම ලකුණු හතරයි එහෙම තමයි ඔගේ ලකුණු 10 එන්නේ හරිනේ මේක අඩුපාඩු හදාගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපි යන් ඊළඟ පස්සේ 2015 ගානට प्रश्न दावन රෙඩි කියන අවස්ථාව b ධාවන රණින් ඊට පස්සේ c කියන්නේ terminated එහෙම නැත්නම් අවසන් කළ හත d කියලා කියන්නේ blocked එහෙම නැත්නම් අවහිර කර කියන එක තමයි හරි දැන් අපි යමු 2015ට මම
शेयर करना प्रश्न तीन कट्टी ट्राई करना दस पहाड़ बने बड़ी प्रश्न आती है ना एक ही मागे लांगा मैं स्ट्रक्चर डेका नेश या करना स्ट्रक्चर डेका नेश या करना मामा प्रश्न किया वरना मैं ही मैं हरे लिया करना हरे तो लिया करना लास्ट इन दिदास पहला वे देखो कौन से हाथरे ने प्रश्न ए अनुकोटस हरी या गन मेहम बिटू तीस देखे ही पारिगान के एक बिटू तीस देखे ही पारिगान के एक बाईट यमुगत कल है कि बिटू तीस देखे ही पारिगान के एक बाईट यमुगत कल है कि यानी बाईट एड्रेसेबल की है कारी बाईट यमुगत कल है कि प्रधान मत क्या कहते प्रधान मतक प्रधान मतक मेन मेमरी फिजिकल मेमरी अनेकम वर्चुअल मेमरी प्रधान मतक मुका प्रधान मतक मेम पारिगण के मेम पारिगण के मतक अति ओ नैम बैठकट मेम पारिगण के मेम पारिगण के मतक अति ओ नैम बैठकट प्रवेश वीमट बिटु तीस देखे ही यमु भाविता कराय बिटु तीस देखे ही यमु भाविता कराय मेम पद्धति प्रधान मतक मेम पद्धति प्रधान मतक गिगाबाइट अटक प्रधान मतक अटाई गिगाबाइट प्रधान मतक गिगाबाइट अटक मतक यकीन गिगाबाइट अटक मतक यकीन प्रतिस्थापने कल पशुवत गिगाबाइट अटकिन प्रतिस्थापने करना होगी मुका प्रतिस्थापने अरे तिब्बे गल वाला गिगाबाइट अटक हाथ तिब्बे हाथ गल अटक करना को हमारे गिगाबाइट अटकट विनाश करना प्रतिस्थापने के लिए अरे गिगाबाइट अटक मतक यकीन प्रतिस्थापने कल पशुवत प्रतिस्थापने कल पशुवत अरे यम क्रियावली अक्षदा भाविता कल हैके यम क्रियावली अक्षदा भाविता कल हैके उपरिम वाशेन गिगाबाइट हतरक मतक अभव निवीक्षण करना लादी उपरिम वाशेन गिगाबाइट हतरक मतक अभव निवीक्षण करना लादी अरे मेसे भी इलाम वाक्य
මෙසේවීමට හේතු පහදන්න මම සරල කරලා කිව්වේ මේකේ තියෙන්නේ මෙසේ වන්නේ ඇයිද සියලු ගණනය කිරීම සමගින් පහදන්න කියලා තමයි හරි මෙසේවීමට හේතු පහදන්න ඔන්න ඔක තමයි ප්‍රශ්නේ හරි ඒ කියන්නේ බිටු මම ප්‍රශ්නේ නිකන් සරලව මෙහෙම කියන්න බිටු 32ක පරිගණකයක බයිට යොමු ගත කළ හැකි ප්‍රධාන මතකයක් තියෙනවලු ඒ කියන්නේ RAM එකේ ඇඩ්‍රස් බස් එකේ පළල බිට් 32යි RAM එකේ ඇඩ්‍රස් බස් එකේ පළල බිට් 32යි හරි එතකොට හරනේ AI කියන මෙම් පරිගණකයේ එහි මතකයේ ඇති ඕනෑම බයිටයක් ප්‍රවේශීමට බිටු 32 යොමු භාවිත කරයිලු මෙම් පද්ධතියේ ප්‍රධාන මතකයේ ගිගාබයිට් 8කින් ප්‍රතිස්ථාපනය කරා පස්සේ පාවිච්චි කරන්න පුළුවන් ගිගාබයිට් 4යිලු හරි මේක වෙන්නේ ඇයි කියලා තමයි අහන්නේ මේක ඇත්තරම ළමයි මේක ඇත්ත කතන්දරයක් හරි ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය අපි කලින් කතා කරලා තියෙනවා අපි සාමාන්‍ය පරිගණකයක ආකිටෙක්චර් එක කියනවා 32 bit 64 bit කියලා හරි එතකොට ඔයගලන්ට කඩෙන් ගද්දි ප්‍රොසෙසර් එක මදර්බෝඩ් එක 32 bit 64 bit ද කියලා බලලා ගන්න පුළුවන් දැන් නම් 32 bit ගොඩක් අඩුවේ තියෙනවා අනිවාර්යෙන් අලුතෙන් එන ඔක්කොම අයන 64 bit තමයි ඇත්තේ දැන් හරි ඒ වගේම මෙහෙයුම් පද්ධතිත් තියෙනවා 32 bit සහ 64 bit කියන දෙවර්ගයෙන්ම හරි ඉතින් එතකොට මේ 32 bit පරිගණකයක් ඔයා මිලදී ගත්තොත් මම කියන්නේ අතීතේ හරි ඉස්සර කාලේ ඔයා 32 bit පරිගණකයක් නම් ඔයා ළඟ තියෙන්නේ ඒකට ඔයා RAM එක 4ට වඩා ගැහුවොත් 6ක් වෙන්න පුළුවන් 8ක් වෙන්න පුළුවන් එහෙම ගැහුවට ඒක ගන්නේ නැහැ එයා ගන්නේ උපරිම 4ක් වෙනකන් විතරයි හරි ඕකේ කාලෙදිම ප්‍රශ්නය ඉතින් 4ක් වල ඇත්තටම ප්‍රැක්ටිකලි 4කට වැඩියක් අඩු වෙනවා හරි ඇයි මේ කියන එක තමයි අපි බලන්න යන්නේ කාට හරි පුළුවන් නම් මේ ඇයි කියලා කියන්න ඒ කියන්නේ ගණනය කිරීම ඇසුරින් හරි හරි එතකොට මේ වගේ ගණක් කොහොමද හදන්නේ අපිට දීලා තියෙනවා මොනවාද අපිට දීලා තියෙනවා ප්‍රධාන මතකයේ bits කීයද 32යි bits 32 නම් ඊළඟ වැදගත්ම දේ හරි මෙහෙම ලියමු හරි ඔන්න මෙහෙම මම මෙතනින් යටින් දැන් ලියනවා මේක විසඳන විදිය හරිද address bus එකෙහි පළල පළල කීයද 32යි bits හරි 32යි bits හරි පළල 32යි bits නම් භාවිතා කළ හැකි ඇඩ්‍රස් ගණන භාවිතා කළ හැකි ඇඩ්‍රස් ගණන කීයද ළමයි 2 32යි හරි ඇඩ්‍රස් බස් එක bit 32යි කියලා කියලා තියෙනවා bit 32යි නම් bit 32කින් අපිට කොච්චර ඇඩ්‍රස් ප්‍රමාණයක් පුළුවන් ද භාවිතා කරන්න 2 32 වාරයක් පුළුවන් 2 32 වාරයක් පුළුවන් හරි ඊළඟට තමයි එම නිසා මෙහෙම ලියමුකෝ බයිට් ඇඩ් ර ස බල් නිසා ඒ කියන්නේ බයිට් යොමුගත නිසා බයිට් ඇඩ්‍රෙසබල් නිසා භාවිතා කළ හැකි මාතක ධාරිතාව බයිට් ඇඩ්‍රෙසබල් නිසා භාවිතා කරන්න පුළුවන් මාතක ධාරිතාව කියලා ළමයි 2 32යි මොනවද බයිට්ස් හේතුව කොහොමද එහෙම උනේ ඇඩ්‍රස් බස් එකේ පළල bit 32යි bit 32 නම් අපිට
address sankhya bhavitha ganna puluwan address ganna 232 ay etakota idame katti 232 pramanayak tiyenawa etakota ek kattiyak ek kotasak api dannawa byte ekai kiyala kiyala tiyena byte addressable kiyanne ek kotasak byte ekai etakota ek kotasak byte ek nan idame byte 232 pramanayak e wage kotas tiyenawa nan sampurna idame size ekak api denawa 232 bytes kiyala 232 bytes kiyala hari etawala 232 kiyala 232 bytes kiyanne kiyeda lamai 2 guna kirima 230 bytes hari etakota 230 byte kiyanne api dannawa kiyeda 1 gigabyte kiyala kalin haduwane 22 kiyala kiyanne 4 etakota 4 guna kirima 1 gigabyte kiyala kiyanne අපිට මේකේ අන්තිම උත්තරය එනවා 4 ගිගා බයිට් කියලා. ඒ කියන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ හරි ඇඩ්‍රස් බස් එකේ පළල ඇඩ්‍රස් බස් එකේ පළල bits 32යි නම් ඇඩ්‍රස් බස් එකේ පළල bit 32යි නම් හරිද? එතකොට අපිට 232 ප්‍රමාණයක් ඇඩ්‍රස් තියෙනවා. 232 ප්‍රමාණයක් ඇඩ්‍රස් තියෙනවා. එතකොට එක ඇඩ්‍රස් එකක් ක ධාරිතාවය එක ඇඩ්‍රස් එකක තියෙන පුළුවන් ධාරිතාවය 1 බයිට් කියලා දීලා තියෙනවා කොහොමද ඒක දීලා තියෙන්නේ බයිට යොමුගත එහෙම නැත්නම් බයිට් ඇඩ්‍රෙසිබල් කියන එකෙන් අපිට කියනවා එක ඇඩ්‍රස් එකක තියෙන්නේ 1 බයිට් එකයි කියලා. එතකොට එහෙමනම් 232 ප්‍රමාණයක තියන්න පුළුවන් ධාරිතාවය කීයද 4 ගිගා බයිට් කියලා අපිට එනවා. අන්න ඒ හින්දා මේකට තව කොච්චර RAM ගැහුවත් වැඩක් නැහැ 4 GB වෙනකන් විතරයි මෙයාට හසුරවන්න පුළුවන්. හේතුව byte addressable, ඒ කියන්නේ එක location එක තියෙන පුළුවන් byte 1යි. ඒ වගේම මේකේ තියෙන bus එකේ size එකත් 32 bits. ඉතින් අන්න ඒ හින්දා මෙයාට handle කරන්න පුළුවන් gigabyte 4 දක්වා විතරයි. හරි? ඔන්න ඔක තමයි මේකට උත්තරය වෙන්නේ. address bus එකේ පළල bit 32යි භාවිතා කළ හැකි ඇඩ්‍රස් ගණන 232යි. එතකොට byte addressable නිසා භාවිතා කළ හැකි මතක ධාරිතාවය 4 GB කියලා මෙන්න මේ විදිහට අපිට ගණන් හදලා ගන්න පුළුවන්. ඒ නිසා ඊට වැඩිපුර කොච්චර RAM එක ගැහුවත් වැඩක් නැහැ. ඇයි ඒ RAM එකේ තියෙන කෑලි වලට ඇඩ්‍රස් දෙන්න මෙයාට ඇඩ්‍රස් නැහැ. ඇඩ්‍රස් නැහැ. හරි? ඒක පැහැදිලි නේද? ඕද නැද්ද කියලා කියන්න බලන්න. ඒක තේරුණාද? හරිද? හරි. හරිනේ මේකේ ඔයගොල්ලෝ ලියාගත්තානේ. එහෙනම් මම බෝඩ් එක මකනවා. ඒත් එක්කම බෝඩ් එක මකන ගමන් මේකේ B කොටසත් ප්‍රශ්නේ කියාගෙන යන්න. B කොටසත් ප්‍රශ්නේ කියාගෙන යන්න. හරි? ඒක ලියා ගන්න. ක්‍රියාවලි නියමකරණය සඳහා ක්‍රියාවලි නියමකරණය සඳහා මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාවලි නියමකරණය සඳහා මෙහෙයුම් පද්ධතියක් තත්ත්ව හතේ ක්‍රියාවලි සංක්‍රාන්ති ආකෘතිය භාවිතා කරයි. තත්ත්ව හතේ ක්‍රියාවලි සංක්‍රාන්ති ආකෘතිය භාවිතා කරයි. හරි. එක්
සලකනු ලබන ක්‍රියාවලිය සලකනු ලබන ක්‍රියාවලිය ධාවන තත්වයේ පවති සලකනු ලබන ක්‍රියාවලිය ධාවන තත්වයේ පවති හරි සලකනු ලබන ක්‍රියාවලිය ධාවන තත්වයේ පවති මෙම ක්‍රියාවලියට මෙම ක්‍රියාවලියට මෙම ක්‍රියාවලියට ඊළඟට පත්විය හැකි නිවැරදි තත්ත්ව ඊළඟට පත්විය හැකි නිවැරදි තත්ත්ව හා ඊළඟට පත්විය හැකි නිවැරදි තත්ත්ව හා හරි සංක්‍රාන්ති සඳහවන කොන්දේසි සංක්‍රාන්ති සඳහවන කොන්දේසි යොදා කොන්දේසි යොදා පහත වගුව සම්පූර්ණ කරන්න හරි මෙන්න මේ විදිහ වගුවක් තියෙන්නේ වගුව නැති කට්ටිය ලියා ගන්න. එතකොට මෙතන පළවෙනි නියමකේ තියෙනවා වර්තමාන තත්වය වර්තමාන තත්වය. දිගටම වර්තමාන තත්වය අපි කියන්නේ මොකද්ද? ධාවන. ධාවන තත්වය තමයි කියන්නේ. කියන්නේ රණින් ස්ටේට් එකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන වගුව ඊළඟ මේකේ තියෙනවා ඊළඟට පත් විය හැකි තත්වය ඊළඟට පත් විය හැකි තත්වය ඊට පස්සේ මෙතන තියෙනවා සංක්‍රාන්තිය සඳහා සංක්‍රාන්තිය සඳහා වන කොන්දේසිය වන කොන් දේසිය හරි සංක්‍රාන්ති සඳහන කොන් දේසිය කොහොම තමයි වගුව තියෙන්නේ හරි ඊට පස්සේ මෙතන තුනක් තියෙනවා වර්තමාන තත්ත්වයේ ධාවන ඊළඟට පත්‍රයේ තත්ත්වය මොකක්ද අහනවා අපි දන්නවා තත්ත්ව හතක් තියෙනවානේ රණින් ස්ටේට් එකේ තියෙන එකක් ඊළඟට පත් වෙන්න පුළුවන් තත්ත්ව මොනවද කියලා අහනවා තත්ත තුනක් මේක තියෙනවා. එතකොට රණින් ස්ටේට් එකක් ඊළඟට පත් වෙන මොන තත්ත තුනක් ඇති තියෙනවානේ අපි දන්නවනේ ඒක. එහෙම වෙන්න පුළුවන් කොන්දේසි තුන මොනවද කියලා අහනවා. ඒ එක් එක් තත්ත්වයට පත් වෙන්න අදාළ කොන්දේසි මොකද්ද කියලා. හරි. වගෝ ලියා ගත්තනේ. වගෝ වෙන නැති කටියක් ගන්න වගෝ වෙනගෙන හරි කියලා කියන්න. මේකට උත්තරේ දන්න කට්ටිය කියන්න. හරි දැනගෙන ඉවරද? හරි. මම දැන් ෂෙයා කරන්න 7 ස්ටේට් ප්‍රොසෙස් ඩයග්‍රෑම් එක අපේ ටියුට් එකේ තිබ්බ. හරි. පේනවනේ? ඔන්නක තමයි 7 ස්ටේට් ඩයග්‍රෑම් එක හරිනේ එතකොට ඊළඟට තත්ත්විය හැකි ඊළඟට පත්ත්විය හැකි තත්ත්ව තුනක් තියෙනවානේ මේ ධාවන තත්ත්වය පවතින එක හරි හරි කොහ ධාවන කියලා කියන්නේ මෙන්න මේක වෙනවනේ
මේ ක්‍රියාත්මක එක තමයි දාවන කියලා කියන්නේ. ඉතින් එතකොට ක්‍රියාත්මක එකේ ඉඳගෙන මොනවාද தত্ত্ব තුන මෙහෙට යන්න පුළුවන්. මෙහෙට යන්න පුළුවන්. මෙහෙට යන්න පුළුවන්. දෙකයි. අනිත් එක මෙහෙම මේ පැත්තට යන්න පුළුවන්. හරිනේ? එතකොට කතන්දරේ හරි. ක්‍රියාත්මක தত্ত্বේ නැත්නම් ධාවන தত্ত্বේ ඉඳලා තුන් පැත්තකට යන්න පුළුවන්. හරිනේ? එහෙනම් අපි පළවෙනි එක ලියමු. පළවෙනි එක අපි ලියමු මේක. එන්න මේක ලියමු. අවසන්. හරි පළවෙනි එක ලියන්න. කොහොමද? terminated එහෙම නැත්නම් අවසන්. terminated ඉන්නේ කියනවා අවසන් කළ නැත්නම් අවසන්. හරි ඒකට කොන්දේසිය තමයි මොකද්ද මුදා හැරීම එහෙම නැත්නම් මුදා හැරීම කියලා ලියමු. ඒ කියන්නේ අදාළ ක්‍රියායනය නිමවීම තමයි අවසන් වෙන්න හේතුව. හරි මුදා හැරීම රිලීස් කරනවා. ඒක හරිනේ. ඊට පස්සේ දෙවෙනි එක අපි යමු පල්ලෙහාට තියෙන මේ මේ දෙවෙනි එක යමු කොහෙටද මෙන්න මේකට. මෙන්න මේක ගමු දෙවෙනි එක විදියට මේ පැත්තට යන එක. හරි ඒක මොකද්ද ඒ ඇවිල්ලා ready state එකට තමයි යන්නේ. ready state එකට තමයි යන්නේ. අපි එක සිංහලෙන් කියනවා පැන්දි සිටින. පැන්දි සිටින. හරි පැන්දි සිටින state එකට යන්නේ ඇයි? ක්‍රියායනයට දී ඇති කාලය ඉවරුණාට පස්සේ හරි ක්‍රියායනයට ලබා දී ඇති කාලය නිමවීම තමයි කොන්දේසිය. ලබා දුන් කාලය නිමවීම හරි අර මතකයි රවුන්ඩ් රොබින් එකේ කිව් එකට යන්නේ අන්න එක තමයි මේ කියන්නේ. හරි ලබා දුන් කාලය නිම වුණාට පස්සේ එයා යනවා රෙඩි එකට. හරි ඊට පස්සේ තුන්වෙනි එක මෙන්න මේක. මොකද්ද අවහිර. අවහිර එකට අපි ඉංග්‍රීසියෙන් කියන බ්ලොක් කියලා. බ්ලොක් අවහිර. අවහිර එකට කියනවා IO පොරොත්තුව කියලා. IO පොරොත්තුව. IO පොරොත්තුව කියලා කියන්නේ මොකද්ද ඉන්පුට් නැත්නම් අවුට්පුට් එකක් බලාපොරොත්තු වෙන ඉන්නවා. හරි ඒ ක්‍රියාවලියට මොකක් හරි එකක් ආදානයක් කොන්න නැත්නම් ඒ ක්‍රියාවට ප්‍රතිදානයක් කරන්න තියෙනවා. ඉතින් මේ වගේ එකක් සක්සනේ තුල තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ආදානය ලැබෙනකන් හෝ ප්‍රතිදානයට අදාළ කාර්ය ප්‍රතිදානය කරන්න දාලා ඒ වැඩේ ඉවර වෙනකන් එයා යනවා බ්ලොක් ස්ටේට් එකට. හරිනේ? එතකොට ඒ වගුව සම්පූර්ණ කරගත්ත නේද ඔයගොල්ලෝ? හරි එතකොට අපිට මෙන්න මේ වගේ වගුව හදා ගන්න පුළුවන්. ඒක හරි ගස්සගෙන කියන කොටක් ගන්න. එතකොට ඔගේ වගුවට ලකුණු 6ක් දීලා තියෙනවා. අර ගණනය කිරීමට ලකුණු 4ක් දීලා තියෙනවා. එහෙම තමයි ඔගේ ලකුණු 10 ඇවිල්ලා තියෙන්නේ. හරිනේ?
හරිද මේක ලියාගත්තද හරිනම් හරි කියලා කියන්න ඩක් ගාලා ඊළඟ ප්‍රශ්නට යන්න අපිට හා කො पेपर के तीन कटिए प्रश्न बैठ एड्रेसिबल प्रधान मत के दास बस मे पद्धति भावता प्रधान मत के दारिताे सर प्रश्न
अहने मुकाद्दे आरण के लिए आगर नहीं थी ने अहने मातक के ये ऊपरी में प्रमाणे मुकाद्दे किया ला इतो कोटे बीट गाने ने में अपितो वने मनवादे बाइट टोलिंग उत्तर या कौन बाइट हरे किलो बाइट हरे ऐ क्या ने पुलवंतरम बालाने ये वाके गान हरे बाइट थली लोगों ने तीन रामों देने किलोबाइट थरी में गाना बाइट थली हरी में गाना हरी मैं में गाना हद आगे नहीं आऊं और ना बाइट एड्रेसिबल लो इतने कोटे प्रधान मात के बीटू दासे आती है ना बाइट आगे बुलाऊं पुरी उस ऐसे कन्या ने प्रश्न पहले दे यमु बासे ये यमु बासे ये पाले ले ये दे दासे आई बीट पाले दामाय एड्रेस बासे के अरे इमानिसा सैदिये हैकी लिपिने गाने ने सैदिये की लिपिने गाने की तरह माय देखे दास है हेमना संपूर्ण मत के दारितावे देखे दासे आई बाइट्स हरी मेहम देखे दासे आई बाइट्स मेरे को उत्तरे संपूर्ण ने हरे देखे दहाय वैडी ने तो बड़े मेकर ये तो हम यार मेकर ईलांगे इकड़ दान बुलाम मेकर मेहमलिया ना को देखे दासे की ने के देखे हाय उन्हें के लिए में देखे दहाय आई बाइट्स ने हरे ये අපිට මේක කිලෝ බයිට්ස් කියලා ගන්න පුළුවන්. එතකොට මේක හරි. එතකොට 210 කියලා කියන්නේ ළමයි අපි දන්න 1024යි නේ. එතකොට 1024යි කියලා කියන්නේ මේ කිලෝ බයිට් කියලානේ. කිලෝ බයිට් වෙනවනේ එතකොට මේ බයිට් කියන එක. එතකොට 26යි KB කියලා අපිට කියන්න පුළුවන් කිලෝ බයිට්ස් කියලා. 26 කියලා කියන්නේ කීයද? 64යි. 26 64යි 64යි කිලෝ බයිට් තමයි අන්තිම උත්තරේ වෙන්නේ. හරිනේ? पहली तेरना द तेरना द की लगी अन्न हाँ नियम है හරි අපි අදට මෙතනින් පන්තිය නවත්තමු මම තව ටියුට් එකක් ඔයගලන්ට ෂෙයා කරන්නම් ඊට පස්සේ ඒකේ තියෙන පරිගණකයක් බූට් වෙන විදිය මේ ඔව් මට ඔව් ඒක අපිට ෂෙයා කරන්න මතකුණානේ මම ඒක ෂෙයා කරන්නම් පොඩි ඒක තියරි නෝට් එකක් ඒකත් බලා ගන්න ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් 2017 18 19 20 ඔය ටික try කරන්න පොඩ්ඩක් මම ගෙදර වැඩකුත් දෙන්නම් අද හරි එතකොට ඒ ටිකත් එක්ක අපි ඊළඟ ක්ලාස් එකේ කතා කරගෙන යමු
හරි අදට අපි මෙතනින් පන්තිය නවත්තමු හරි එහෙනම් කටි වරිසමෙන් ඉන්න මේ ගණන් ටික ආයේ ප්‍රැක්ටිස් කරන්න හරි ආයේ ප්‍රැක්ටිස් කරන්න ඒවා හරියටම තියෙන්න ඕන මොකද දැන් එන ගණන් මේ වගේ සරල නෑ ඒතර ඊළඟ දවසේ අපිට ඊළඟ ගණන් ටික කතා කරලා ඔක්කොම පාස් පේපර්ස් ටික ඉවර කරන්න පුළුවන් හරි එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අදහසක් එනවා මොන වගේ ඒවාද මේක අහන්න කියලා දැන් ටිකක් අර ලොකු ලෙවල් එකට යනවා හරි ෆිසිකල් මෙමරි එක වෙනම තියෙනවා වර්චුවල් මෙමරි එක වෙනම තියෙනවා අර අපි අන්තිමටම ගණක් හැදුවේ අන්නේ ටයිප් එකට එනවා දැන් අපි ඒ වගේ ගණන් අන්තිමටම හදමු හරි හරි එහෙමනම් අපි අද ක්ලාස් එකෙම ඉඳන් නවත්තමු ඊළඟ දවසේ මෙතන කතා කරගෙන යමු මේ මතක හදුව පාස් පේපර්ස් වල මුල් ගණන් ටිකත් ආයෙ හදන්න 2013 ඉඳන් මේ 16 වෙනකන් ටිකත් හදන්න ආයෙ ඊට අමතරව ඊළඟ ගණන් ටිකත් try කරන්න හරි try කරන්න හරි අනිවාර්යෙන් එඩිට් කරන්න ප්‍රශ්න තියෙනවා අපිට මේ ඕගොල්ලෝ ගණන් හදාගෙන යද්දී ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් කොමට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න කොහොම හරි ඕගොල්ලෝ ඊළඟ ක්ලාස් එකට එද්දී 2020 වෙනකම් හදලා තියෙන්න ඕන හරි හදලා කියන්නේ උත්සාහ කරන්න ඕන වැරදියට හරි හදන්නයි ඕනේ මට එතකොට ඔයගොල්ලන්ගේ මේ වැරදි ටික හොයාගන්න පුළුවන් ඉඳ වැරදියට හරි හදන්නයි ඕන හරි හරි එහෙනම් කට්ටියටම අයිබෝන් පරිස්සමෙන් ඉන්න අපි ඊළඟ ක්ලාස් එකේ සම්බන්ධ වෙමු